තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අරියතුන් වහන්ස. ඔබ වහන්සේ නැතර දාන සාකච්ඡාව ගොඩාක් කැමැත්තෙන් බලාගෙන හිටියේ. මොකද අපිට අපේ දැනුම පොඩ්ඩක් ඔබ වහන්සේත් කතා කරනකොට අපේ යම් කිසි වැරදි තියෙනවා නම් අපිට හදා ගන්න පුළුවන්. ඇත්තම ටිකක් අතරමංගල වගේ හිටිය අපි කියන්නේ ධර්ම මාර්ගයේ සාමාන්‍ය ඉඳලා වැඩලා තිබුණේ. නමුත් අපිට දැන් අයි ඉදිරියට යන දේවල් ටිකක් අවහිර වෙලා තිබුණේ. ඒක ඔබ වහන්සේගේ දේශනා ඔබට පස්සේ අපේ පූර්ව සීනකට තමයි වහන්න සැලසුනේ. ඒකෙන් කොහොමහරි අහලා ඒකේ මම එක වචනකින් දැකලා තමයි ඒක අහන්න ගත්තේ. කියන්නේ පොඩි වචනයක් තුන මට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ කරගත්තායි කියලා. ඊට පස්සේ දිගටම අහන්න ගත්තා. කොහොමහරි මාස එකමාරක් විතර ඇතුළත මගේ අර භාවනාවේ දැන් කරගෙන අපේක තවත් ලොකු වෙනස්කම් ගොඩක් වුණා. ඉතින් මේ ඇත්තටම මේ ඔබ වහන්සේලා මේ කරන මෙහෙය ඒක මට වචනෙන් කියන්න බෑ. මොකද ලංකාවේ ගොඩාක් අය ඉන්නවා දැන් දන්නේ නැහැ ප්‍රසිද්ධියේ. නමුත් මේ ධර්ම මාර්ගේ ගිහිල්ලා සමහරකට අතරමං වෙලා මේ එතකොට දැන් සමහරකට දවසෙන්ට පත්තල එතනින් එහාට මඟ වඩන්න දන්නේ නැති මේ අය ගොඩක් ඉන්නවා. දැන් මොකද මම ඉගෙනගත්තු තැනට මම එක්කන් ගියා කට්ටිය එක්කන් ගිහලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒ තැන්වල ඒ දේශනා වලලා මේ අවබෝධයන් එතනින් එහාට ලොකු මේ ගමනක් යන්න එහෙම දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔබ වහන්සේලා මේ සිත ගැන මේ විදියට දේශනා කරනකොට බාහිරින් වෙන්ද අපි බලුවේ දැන් ඇහැට රූපයක් පේනකොට බාහිරින් තියෙන මොකක් හරි අරමුණ වුණාම තමයි එතන සිත සකස් වෙන්නේ. නමුත් දැන් මේ සියල්ල සිත කියලා දකින්න දැන එච්චර පුහුණු වෙලා හිටියේ නැහැ ස්වාමීන් වහන්ස. දැන් ඔබ වහන්සේ දේශනා කරනකොට ඇත්තම තීරයක බලනකොට සිතේ කොහින්ද රූප, සිතේ කොහින්ද ගංගා. ඉතින් මේ පුහුණු අපිට ගොඩාක් වටිනවා. ඉතින් ඒකෙන් මේ ලොකුම මේ අවබෝධයක් ලැබුවා. මොකද අපි ධර්ම මාර්ගයට ගිහිල්ලත් එතනින් පිටක් ගින ගන්න සිත කියන එක අවබෝධ කරගත්තා. මේ අපේ ආයතන හයේ සිත බලන හැටි කියන්නේ උපත සිිතේ නැතිවීම එහෙම මේ පුහුණු වුණ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට මේ ප්‍රතිපදාවක කටයුතු කරනවද? ප්‍රතිපදාවක කටයුතු කරනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මම ওই දහම දැනගෙන ඊට පස්සේ අපි යම් කිසි කල්යනා මිත්‍රයන් වහන්සලා කෙනෙක් ළඟට ගියා. එතෙන්දී අපිට ආනාපාන කියන්නේ තියරි එක, ඒ කියන්නේ මේ සිත කොහොමද සකස් වෙන්නේ, කය කොහොමද, මේ ලෝකේ ධර්මතා ටික මේවා හැදිලා තියෙන්නේ ජීවි අජීවි බව. එතකොට ඒක සකස් වෙන දැන් සිතක් කියන්නේ කොයි මොහොතේද හටගන්නේ. මේක ආනාපාන සතිය සමතය කියලා දුන්නා. ඊට පස්සේ ධ්‍යාන වලට ධ්‍යාන හතරවෙනි ධ්‍යානෙ දක්වා වැඩුවා. ඊට පස්සේදී සිතක් කියන එක නාම රූප නාම ධර්මත් එක්ක ඊට පස්සේදී පංචස්කන්ධයක් වශයෙන් හේතුඵල වශයෙන් ලෝකේ ඇතිවීම නැතිවීම සිත් තුළයි කියලා ඒ ටික අපිට සාමාන්‍ය සමතයක් විදිහට පුහුණු කළා. ඊට පස්සේදී ආනාපාන සතිය ස්වාමීන් වහන්සේ විදර්ශනාව කළා. මම ඒ විදර්ශනාව මේ කියපු හැම වචනයක්ම ස්වාමීන් වහන්සේ ඔය පැහැදිලි කරපු හැම දෙයකම අපි දැක්කේ දැනුම විතරයි. ධර්මය දැනුම ධර්මය නෙමෙයි දැනුම. දැනුම ඔව් එහෙම තමයි ස්වාමීන් වහන්සේ මුලදී ඒ කියන්නේ එහෙම වුනේ නැහැ. නෑ ඔය දැන් පැහැදිලි කරන කාරණාවෙත් ඔය කියාගෙන යන සේරම දැනුම තමයි කියන්නේ. ධර්මයේ කියන්නේ දැනුම තමයි ස්වාමීන් වහන්සේ. මුලදී සමතේ විදිහට තමයි අපි ඒක කියන්නේ අපිට තේරෙන්නේ නැහැ සිතක් කියන එකට අඳගෙන තිබුණ නැහැ. අපි මෙහෙම දැන් කාලේ ගොඩාක් එහෙම වුණත් යනවානේ. ඔයම අපිට දැන් ඔබතුමිය ගොඩාක් කතා කරන්න වෙනවානේ. එතකොට ඔබතුමියටම දේශනාවක් කරන්න පුළුවන්නේ. නෑ ඒකනේ සින් පැහැදිලි කරන්න ඔබතුමිය මේ දැන් ඉන්න තැන. ඉන්න තැන ස්වාමීන් වහන්සේ අපිට පළක් නෑනේ. විදර්ශනාව කරා ආනාපාන සතිය. එතෙන්දී දැන් හුස්මට තමයි ඒක දැනීමට ඒ ප්‍රේම කරේ. ඊට පස්සේදී මේ නිකන් කපුව ගහලා වගේ ඊට පස්සේදී
මොකුත් දන්නේ නැහැ. දැන් හුස්මට දැනීමට හිත යොමු කරා කියන එක විදර්ශනාවක් නෙමෙයි. ආ ඒ කියන්නේ මෙහෙම දැන් ඇතුළ හුස්ම ගිහිල්ලා නැති වෙනකොට එතන දැනීමට ඔස්සේ එක දිනවා. ඊට පස්සේ ඒක වේගවත් වුණාම ඒක දිහාත් බලනවා. ඊට පස්සේ වේගවත් වෙනවා. ඒක තනකවත් විදර්ශනාවක් නෑ. සමතේ විතරයි. එහෙනම් සයන්නාස ඊට පස්සේ හැබැයි මට මන් දන්නේ නැහැ කියන්නේ මොකක් වුණාද කියලා. කොහොම හරි කිසි දෙයක් දැනින් නැතුව ගියා. ඊට පස්සේ හුස්ම එනකොට තමයි මට මතක් වුණේ. ඔබතුමිය කිව්වා නේද අපේ දේශනා ඇහුවා කියලා. ඔබ වහන්සේගේ දේශනා ඇහුවා මම තවම මේ මට ඉතයි ස්වාමීන් වහන්සේ අහන්න පුළුවන් උනේ. එකයි. එතකොට විදර්ශනාව පැහැදිලි කරනවා නේද මේ හිත දකින්න එකයි කියන්නේ. ඔය කියන්නේ හිත දැන් දකින්නකොට හිත දැන් බාහිර ඔබතුමිය හින්දු දහමක් තමයි දේශනා කරේ. බුද්ධ ධර්මයේ තාම ඔබතුමිය දේශනා කරේ නැහැ. වේදේ තියෙන හින්දු ආගමේ. ඒ වේ ස්වාමීනාස් ඊට පස්සේ මගේ ඔක්කොම සිතුවිලි සම්පූර්ණයම වෙනස් වෙනවා. මට නිකන් ගොඩාක් ඒක තමයි ඇත්තටම මක්මුලා වගේ. මග්ගහ මග්ග ඥාන දස්සන විසුද්ධිය පටිසංකා නැත්තම් මග නොමග පැටලීම. ඔබතුමියට මග වැරදිලා. මම ස්වාමීනාස් ඔබතුමියට මග වැරදිලා නිවන් මග නෙමෙයි ඉන්නේ. මම ස්වාමීනාස් ඊට පස්සේ දිහවෙයි තව දවසක් ඉන්නකොට දැන් ඊට පස්සේ මම භාවනා කරනවා. ඔව් ඔබතුමිය සමතේ තුල හිර වෙලා අපිටත් ඔය වෙලා තියෙනවා. අපි ගොඩක් අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ ඔය ඔතන නෑ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම. ඔය පස්සක තවස කරපුවා තමයි කරලා තියෙන්නේ. ඒක නිගණ්ඨ ධර්මයක් තමයි එතකොට වෙන්නේ. ඒක එහෙම තමයි අපිට ඒක කියන්න වෙන්නේ. අපි හැම දේශනාවකම ඔය ගැන අපි කතා කරනවා. මේ දැන් අන්තිමටම දාපු එකෙත් කතා කරන්නේ ඒ තුමිය කියන්නේ ඒ දේම තමයි. ඒ තුමියට වැටහෙනවා අපි දැන් අන්තිම දේශනේ තව කොටසක් කියනවා ඉස්සරහට. ඒ අන්තිම දේශනේ අද දැන් මේ මොහොතේ අපි ඉදිරිපත් කරපු දේශනයක් යනවා දැන් YouTube එකේ. එතනත් ඔය දෙමයි කියන්නේ. ඒ තුමිය ඒ කියන ටික ඒ විදිහටම යනවා YouTube එකේ. ඒකේ ඇත්තටම ඒකේ තුමියට පැහැදිලි කරන කාරණා මම හිතනවා ඔබතුමියටත් හරියනවා. ඒ දෙම තමයි හරියන්නේ. ඒ කියන්නේ එතන තියෙන වේදේ හින්දු දහම බුදු දහම නෙමෙයි. අද ගොඩාක් මේ භාවනා මධ්‍යස්ථානවල පන්තිවල කරන්නේ හින්දු ආගම. එතන බුදු දහම නැහැ. මේ බුරුමෙන් ගෙන ආපු ඒ භාවනා තමයි උගන්වන්නේ. ඒ එතන බුදු දහමක් නැහැ. බුදු ධර්මයේ නැහැ. ථේරවාදී බුදු දහම ගිලිහිලා තියෙන එතන. එතන නැහැ. ඒ පාවෙන මත්තුමා එක නෙමෙයි බුද්ධඝව. බුද්ධඝමේ බුද්ධ ධර්මයේ එක නෙමෙයි. බුදුන් වහන්සේ ලෝකෙට දැන් බුදුන් වහන්සේ ගාවට කාවරු ගියාම භාවනා කරන්න කිව්වද? බුදුන් වහන්සේ කිසි කෙනෙකුට ළඟට ආවම භාවනා කරලා කියන්න කියලා තියෙනවද සූත්‍ර පිටකේ කොහේ හරි භාවනා කරන්න කියලා? නැහැ. අයියේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන දර්ශනයක් තියෙන. බුද්ධ දර්ශනයයි. ඒ බුද්ධ දර්ශනයයි විදර්ශනා. ඒක භාවනා එහෙම අද්දක තියාගෙන කරන එකක් නෙමෙයි. බුදුන් වහන්සේ ඒ ගුරුවරු ගාව ඒ දේවල් කරලා අත්හැරියා. අත්හැරලා බුදුන් වහන්සේ සිත හැදෙන හැටි එව්වා. සිතින් මිදුන් නැත්තම් දුකෙන් මිදෙන්නේ නැති බව බුදුන් වහන්සේ දැක්කා. බුදුන් වහන්සේ සිතින් මිදෙන මග හෙව්වා. සිත හැදෙන හැටි දන්නේ නැතුව සිතින් මිදෙන්නත් බෑ. අනිත් හැදෙන හැටි දැනගන්න එක මහා ප්‍රඥාවට අසුවයි. ප්‍රඥාවන්තං ආයන්ද මඤ්ඤායන්ද මන්දුප්පඤ්ඤස කිව්වේ ඒ නිසයි. එතකොට අපිට තියෙන ගැටලුව මුළු සමාජෙම බුද්ධ දර්ශනේ ගිලිහිලා අසරණ වෙනවා. අද ඔබතුමියත් ඒ දෙමයි ඒක නිසා
ගැටලුවේ පැටලිලා ඉන්නවා. අතරම අද ගොඩක් භික්ෂුන් වහන්සේලා කරන්නේ බුද්ධාගම නෙමෙයි, නිගණ්ඨ ධර්ම. සද්ධර්ම ප්‍රතිරූපක. ඒ බුද්ධාගම නෙමෙයි. බුද්ධ ධර්මයේ තුල තියෙන්නේ ලෝකේ ඇත්තක් නොවන හැටි දකින්න ආකාරය. ඒක සිත හැදෙන හැටි දකින්න ඕනේ. ඒ දිනෙන් තමයි මහා නිධාන සූත්‍රය, සලායතන සූත්‍රය, මජුපින්දික සූත්‍රය මේ සූත්‍ර ගණනාවක් තියෙන්නේ ඒ වෙනුවෙන්ම තමයි. ඔය හැම සූත්‍රෙම තියෙන හිත හැදෙන හැටි. යමෙක්ගෙන් ඇහුවොත් හිත කොහොමද හැදෙන්නේ කියලා, හිත කියලා දෙයක් මේ ඇඟ ඇතුලේ තියෙනවද? නෑ. හිත කොහෙද තියෙන්නේ? කියන්නේ ස්වාමීන් වහන්සේ හිත කියන්නේ ඇත්තටම බඹරයක්. දැන් සද්දයක් අපිට පොඩ්ඩක් කනට ඇහෙනකොට ඒක ගිහිල්ලා කැරගිලා කැරගිලා ඒක නැතුව යනවා. ඇත්තටම ඒක කිසිම දෙයක් නැහැ. ඔහොම දෙයක් නෙමෙයි හිත කියන්නේ. ඔය නිගණ්ඨ ධර්මයේ තමයි තනිකර සෑහෙන කාලයක් කරලා තියෙන්නේ. ඔය කියන්නේ ඔය කියන ඇත්තටම ඔය කියන එක හරි. ඔය කියන එකට කියන්නේ ඇත්තටම ඇත්තටම ආනෙඤ්ඤාබි. ආනෙඤ්ඤාබි කියන්නේ බඹරේ. ඕක තියෙන්නේ වේදේ. ආනෙඤ්ඤාබි සංඛාරගෙන ඔය කියන්නේ ආනෙඤ්ඤාබි සංඛාර තියෙන්නේ වේදේ. අනේ තමයි ඒකමද ඒක වේදේ තුලයි තියෙන්නේ. එහෙම දෙයක් නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි මේ ධර්මයේ. දැන් මේ අපිට ඇහැට ආලෝකයක් වැටුනේ නැත්තම් පේන්නේ නැහනේ. ඔව්. දැන් එතකොට අන්ධකාරය පේන්නේ නැහනේ. ඔව්. එහෙමනම් මේ හිත කියන එක චක්කු විඥාන සිත ආලෝකයට අයිති. නෝ ආලෝකයට අයිතිද? ඇඟේ නම් තියෙන ඕනෙලක පේන්න ඕන නෑ. නෑ නෑ මේ චක්කු විඥාන සිත ආලෝකයට අයිති නෑ. මේක ඇඟේ නෙමෙයි. මේක ඇත්තටම ආලෝකයක් නැතුව පේන්නේ නෑ. ආලෝකයක් නැතුව පේන්නේ නැහැ කියන්නේ මේක ස්පාක් එකක්, රුප්පණයක්. රුප්පන්තුකේ ආල්සෝ රූපං වදේති කිව්වේ ඒකයි. රූපේ කියන එක හැදෙන්නේ රුප්පණේ. ඒ කියන්නේ ස්පාක් වීමෙන්. ඔව්. ඒක ස්පාක් වෙන නම් ආලෝකයක් ඕනේ. ආරම්භණයක් ඕනේ. ප්‍රසාදයක් වෙනවා කියන්නේ ඒක ස්පාක් වෙනවා. ඒ ප්‍රසාදවත් වෙනවා. ඒ ප්‍රසාදවත් වීම කියන්නේ ඒක සබහදාවක්. ඒක ආත්මීය කතාවක් නෙමෙයි. සවිඥානික නෑ. ඔව්. ඒතර තමයි මුලින්දම පෙන්නනවා මේ ප්‍රභාස්වර දරුවට එහෙම කෙලෙස් නෑ. මේ ලෝකේ ඉපදෙන පුංචි දරුවා ප්‍රභාස්වරයි. ප්‍රභාස්වරන් චිත්තං කියන තැන කෙලෙස් නැහැ. ඔව්. ඒ කියන්නේ මේසපුටු ඇඳන් කියලා දෙයක් නැහැ. නාමයක් නැහැ. පුංචි දරුවා ප්‍රභාස්වර දරුවාට ඒ කියන්නේ සංඛාර නැහැ. සංඛාරා කියන්නේ අපි මේස කියන්නේ සංඛාරයක්. අපි දාගත්ත සේරම නම් සංඛාර. ඇත්තටම අපි ඒව දාගත්ත ඒවා නෙමෙයි. ඒවා ශබ්ද විතරයි. පුංචි දරුවට එළියෙන් ආලෝක හැඩතලයක් එනකොට බාහිරින් දාපු ශබ්දේ අම්මා කියලා නම් ඒ අම්මා කියන ශබ්දය එතන ගැට ගැහෙනවා. ඔව්. ඒ ගැට ගැහෙන එක සබහදාමක්. එතන ආත්ම කතාවක් නැහැ. ඔව් එහෙමයි. නේතම්මම නේසවමස් නොමේසවත්තා කියන්නේ කවියක් නෙමෙයි. ඔතන ආත්මයක් නැති නිසායි. ඔව්. උතර තියෙන සබහදාමක් ඒක මේ ගහෙත් සිද්ධ වෙනවා. මේ ගහ ප්‍රභාසංශ්ලේෂණය කරනවා. මේ අපි සුස්ම ගන්නවා. මේ ගහේ කේශනාලිකා ඔස්සේ පෘථිවි සාරේ උරා ගන්නවා. අපේ ඇඟේ ලේ ගමන් කරනවා. ගහ අපි කෑම කන්නේ, අපි කෑම දිරවන්නේ හිතලද? ඔව්. අපේ ඇඟේ ලේ ගමන් කරන්නේ හිතලද? නෑ. අපි කෑම දිරවන්නේ හිතලද? අපි හුස්ම ගන්නෙ හිතලද? අපි අතපය සෙලවෙන්නේ හිතලද? ওই විදිහට මේ ගහේ අතු සෙලවෙන්නේ හිතලද? ওই දෙකම එකයි. ඔතන ආත්මයක් නැහැ. මෙතනත් ආත්මයක් නැහැ. ඔව්. අපි කියනවානේ ওই බාඳුරා වගේ ශාකයක් ওই සත්තු ගිලිනවා. ඔව්. නමුත් අපි ආත්මයක් පණවන්නේ. අපි දන්නවා නිදි කුම්බා වගේ ශාක, එහෙම නැත්නම් ওই මුරුංගා වගේ ශාක අපි දන්නවා. මේ ওই කතුරු මුරුංගා වගේ ශාක අපි දන්නවා මේ හවසට කොළ ඔක්කොම හැකිලිලා නිදි ගන්නවා. අපි ඒ ආත්මයක් පණවන්නේ. ඒනොට අපි කියනවා අපි නිදි ගන්නකොට අපි ආත්මයක් කියලා. නෑ මෙතන ආත්ම කතාවක් නෑ. මේ සබහදාම මේකේ ශබ්දේ ශබ්දේ අර හැඩතලේ ස්පාක් වෙනවා. වර්ණේට චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ශබ්දේ ස්පාක් වෙනවා. දෙක එකට පටිච්ච සමුප්පන්න වීමයි සිත කියන්නේ. ශබ්දෙට වර්ණේ ගැට ගැසීමයි සිද්ධ වෙලා තියෙන්නේ. නාමයයි රූපයයි එකතු වීමයි. ඒකයි සිත කියන විඤ්ඤාණය. නාම රූප පත්‍ය විඤ්ඤාණක් කියන්නේ. එතනයි සංඛාර පත්‍ය විඤ්ඤාණම් තියෙන්නේ. එහෙමනම් මෙතන සිත කියලා දෙයක් නැහැ. ඒක මායාවක්. මා රූප මංච විඤ්ඤා කියලා බුදුන් වහන්සේ කිව්වේ ඒකයි. සිත කියලා දෙයක් නැහැ. අතර මෙතන තියෙන්නේ සබහදාමක්. ශබ්දෙට රූපක ගැට ගැහිලා. දැන් මේ ඔබ ඉපදුණු වෙලාවේ මේ දරුවා මේ අම්මා කියලා කියන්නේ මේ අම්මා කියන හින්දානේ. මේ දරුවා ඇමරිකාවට ගෙනිච්චෝ. එතන ගැට ගැහෙන ශබ්දේ මද?
මේ දරුවා චීනට ගෙනිච්චොත් එතන ගැට ගහන සද්දේ චීන් චීන් ගාලා අපි ඒකට තාම දන්නේ නැහැ. එතකොට මෙතන දරුවා දෙඉන්දියාවට ගෙනිච්චොත් ඒ සද්ද වෙනවා. මේ සද්දක රූප තියෙනවා. මේ වෙලාවේ ඔබතුමීට අම්මා කියලා කෝල් එකක් දුන්නා. ඔබතුමීගේ අම්මා මතක් වෙනවා. හැබැයි ඔබතුමීගේ යාළුවෙකුට අම්මා කියලා කිව්වට කෝල් එකක් දීලා ඔබතුමීගේ අම්මා මතක් වෙන්නේ නැහැ. එතකොට මේ එතුමියට මතක් වෙන එතුමියගේ අර ඉපදුණු කාලේ මුලින්ම ගැට ගැහුණු රූපේ මොකද්ද අන්නේ රූපේ තමයි එතුමියට මතක් වෙන්නේ අම්මා කියන සද්දෙට. ඒ වගේම මේ අම්මා කියන શબ્ද අපි මේ ඇමරිකාවේ ඉන්න දරුවට දැම්මට ඒ දරුවට රූප නැහැ. ඔව්. රූපයකට શબ્දයක් ගැට ගැහුණ නැත්නම් එතන හිතක් නැහැ. වචනයක් නැහැ. ඔව්. වචනයක් තියෙන තැන හිතක් තියෙන තැනයි සංකාරය කියන්නේ. සංකාරය කියන්නේ සිතුවිල්ල. සිතුවිල්ල කියන්නේ වචනයක්. ඔව්. අපි මේ අවට බැලුවම සේරටම වචන තියෙනවා. දැන් ඔබතුමිය එළිය බැලුවම ඔක්කොම වචන තියෙනවානේ. ඔව්. වචනයක් නැති දෙයක් පේනවද? නැහැ. ඔය වචන තියෙනවා කියන්නේ ඔක්කොම බොරුවක් සංකාරයක්. අපි දාගත් එකක්. ඒ ටික සේරම මකලා දැන් ලෝකෙ දිහා බලන්න එළිය. ඒ කියන්නේ අය ඔක්කොම කලින් දැකපු දේවල් නේ නැත්නම්. නෑ 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 දැකපු දෙයක් එහෙම නෙමෙයි මෙතන තියෙන්නේ ශබ්දයක්. ශබ්දෙට තමයි සිත කියන්නේ. ධොනියක්. ප්‍රතිකම්පනයක්. බාහිර කම්පණයට සොරාලේ ප්‍රතිකම්පනයේ විසිල්ලක වගේ පිටවීම. ඔය දැන් ශබ්දය ඇහෙනකොට අපිට නිකන් පපුව පොඩ්ඩක් ගැස්සීම. එහෙම පපුවක් සම්බන්ධයක් නෑ මෙතන. මෙතන එහෙම කිසිම දෙයක් නෑ චිත්ත කියන එක ඇවිල්ලා ඒ ධ්වනි ස්වභාවයක්. ශබ්ද ස්වභාවයක්. සෝතය, අනුසෝත, පටිසෝත, සෝතසෝත කියන්නේ ඒකයි. සෝතාපන්න වෙනවා කියන්නේත් ඒකයි. ඒකයි අවසානයේ කියන්නේ සූපටිසේස නිබ්බාන කියලා. මෙතන ශබ්දයක් ධ්වනි අස්තිත කියයි. ශබ්දයක්. මේ කොහෙවත් පපුවක් එහෙම මුකුත් ආත්මකතාව මුකුත් නෑ. එහෙම කිසි අපි එහෙම කිසි තැනකට එහෙම කිසි දෙයකට එහෙම මිත්‍යා දෘෂ්ටියකට යන්න හොඳ නෑ. මෙතන හරි සම්මාදිට්ඨය. ඒ කියන්නේ මෙතන හරි නිර්මලයි. හරි පිරිසිදුයි. මෙතන ආත්මයක් මුකුත් කතාවක් නැහැ. අපි මේ හිතන සිතුවිලි වලත් තියෙන શબ્දයක්. එහෙමයි සයන්ස. මෙතන මේ සබහාදහම අපි අවබෝධ කරන්නේ. අපි මේ සබහාදහම් බවට පත් වෙන්නේ. එහෙමයි. ඔය ශුන්‍යතාවයට අවදි වෙනවා කියන්නේ ශුන්‍යතාව කියන්නේ දෙයක් නැහැ කියන එක. එහෙමයි. එහෙනම් මෙතන අපි බාහිර මේ හැඩතල වලට අපි શબ્ද දාලා තියෙයි. එකතු කරලා තියෙයි. අපිට දැන් හැඩතලයක් එනකොට શબ્දයක් එනවා. ඒ කියන්නේ අපිට නමක් තියෙනවා. මේ මේ එනකොටම හැඩතල අපි කියනවා මේසෙ කියලා. අපි කියනවා මේ එනකොටම අනිත් පැත්ත බලනකොටම බිත්තිය කියලා. අනිත් පැත්ත බලනකොටම අපි කියනවා පොළව කියලා. එතකොට මේ අපිට શબ્දයක් නෙන්නේ. දැන් අපිට ශබ්දයක් දාලා කෝල් එකක් දාලා බිත්තිය කිව්වොත් අපිට බිත්තිය කියන එක අපිට රූපයක් තියෙනවා. අපේ ගැට ගහලා අර පුංචි දරුවා ඉපදුණු දවසේ ඉඳලා ගැට ගහපු ගැට ගැහිලි ඒ හැඩතල වලට શબ્ද දාලා මොන්ඩිසෝරියේ බලන්න මේ කහ පාට, රතු පාට, නිල් පාට yellow red blue අන්තිම oval හතරක් round දාන තියෙන සේරම දත්ත දාලා ආදී අන්තිම ඒව තමයි මේ දැන් මේ මම අරන්නේ දැන් මේ මොහොතේ එකක් කෙනකොට ආරේ දාපු එකතු වෙච්ච කෙනා ශබ්දේ අර හඩතලයි ගැට ගැසිල්ල ඒ ගැට ගැසීම සබහාදහම ඒක මේ ජපානයේ පරීක්ෂණාගාරවල මේ ගස් වලට සෙන්සර් සයිකල්ලා ශබ්ද දැම්මහම මේ ගස් වලට දැනෙනවා ගස් වලටත් එන හිතක් තියෙනවා ආත්මයක් තියෙනවා එහෙම දෙයක් නෑ මේක සබහා දහමක් ඒක චිත්ත නියාම කියලා බුදුන් වහන්සේ කිව්වේ ඉතු නියාම බීජ නියාම කම්ම නියාම චිත්ත නියාම කියලා බුදුන් වහන්සේ පෙන්වුවේ ඒකයි මේක සබහා දාමේ නියාමයක් ඔව් ආත්ම කතාවක් නෙමෙයි අපි මරණය කියන්නේ සිතුවිල්ල දැන් ඒකත් අවිල අපි දාගත්ත නමන්නේ දැන් මේ ෂණේ ස්පාර්ක් වෙනවා කියන්නේ මේ ෂණේ ආලෝකය එනකොට ප්‍රසාදවත් වෙනවානේ එතකොට මේ ෂණේම මේ මොහොතේම ආලෝකයක් එනකොට ප්‍රසාදවත් වෙන එක මේ මොහොතේමනේ සිද්ධ වෙන්නේ මේ ෂණේමනේ ඔව් මේ මොහොතේම මේ ෂණේ නම් මේ ෂණේ මේ සිත ඇති වෙනව නැති වෙනව එච්චරයි අවුත්වා සම්බුද්ධත්වනම් භවිෂත් ඒකයි ෂණ සම්පත්තිය කියන්නේ ෂණ සම්පතේ ෂණේ දකින්න තන මරණයක් නැහැ ෂණේ ඇතිවීම නැතිවීම දැකීමයි උදේවැය ඥානෙ කියන්නේ උද්‍යව්‍ය ඥානෙ කියන්නේ එහෙනම් මේ ෂණේ ඇතිවීම නැතිවීම දැනීමයි ෂණික මරණය දකින්නවා කියන්නේ මරණානුස්සතිය වඩනකොට ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න කරි මේ ෂණික මරණය දකින්න කියන එකයි මේ නිවන් දකින්නවා කියන්නේ මේ ෂණේ මේ සිත මේ ද මේ ෂණේයි පවතී ක්ෂණයක්වත් නැහැ පවතින්නේ නැහැ ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් තමයි ධර්මය කියන්නේ. ඒකයි ධම්මං කියන්නේ. ධම්මං කියන්නේ පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියන්නේ පටිච්ච සමුප්පාද කියන්නේ ධම්මං කියන්නේ දෙයක් නෙමෙයි. පොත කියනවා නම් පොත කියලා දෙයක් තියෙන තර ධර්මේ නැහැ. ධර්මයේ තියෙන තර දෙයක් නැහැ. අන්තෝ මේකයි කියන්නේ අන්ත දෙකක් නැහැ. ඇත්ත නැත කියන්න බෑ. දෙයක් කියන්න බෑ. අන්න මධ්‍ය ඥානං කියන තැන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ දෙයක් නැතිකම. දෙයක් කියන්න බෑ. නමක් කියන්න බෑ මේසයක් කුටුවක් ඇඳක් දරුවෙක් ඉරක් හඳක් නම් මුකුත් නැති තැනයි ධර්මයේ තියෙන්නේ අන්න එතන එහෙම ස්වභාවයකට මේ සිතේ අවදි වෙන එකයි ප්‍රතිපදාව තුල කරන්නේ
මෙතන ඒක දෙයක් සිද්ධ වෙනවා. මෙතන අපි ලුණු ලුණු කා කෑවහම ලුණු කියන්න බෑ කාටවත්. නාම රූප නැහැ. නමුත් ඒක දැනන දැනීමක්. ඒක දැනීමකට ඒ දැනන දැනීම අවදිය. එහෙම දැනෙන දැනීමක් අවදියක් තියෙනවා. දැනීම ලුණු මේ කාලම් බලන්න ඕනේ. කියන්න බෑ කාටවත්. අන්න ඒ වගේ මේ සිත ඇති වෙන නැති වෙන ස්වභාවය තුළ මුකුත් නැති බවට දැනීමක් ඇති වෙනවා ලුණු වගේ. ඒ දැනීමටයි ඥානය කියන්නේ. ඒ ඥායස් අධිගමය කියන්නේ ඒකයි. නිවන් දකින්නේ මෙන්න මේ ඥානයේ අවදි වීමෙන් පමණයි. සිතුවිලි වලින් කවදාවත් නිවන් දකින්න බෑ. සිතුවිලි කියන තැන ධර්මයේ නෑ. සිතුවිලි කියන තැන සංඛාරා වලට රැවටිලා ඒ සංඛාරවල අනිත්‍ය දකින්න එකයි අනිච්ඡාවත සංඛාරා කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡා යදාපඤ්ඤායේ පස්සති. අන්නේ සබ්බේ සියලු සිතුවිලි සංඛාර අනිත්‍ය බව දැකීමයි යථා භූත ඥානෙන් සත්‍ය දකින්න තැනයි යදාපඤ්ඤායේ පස්සති. එන්නේ එතනයි නිවන් දකින්නේ. අත්ති නිබ්බන්ති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කිව්වේ ඒකයි. ඒ දකින්න කෙනා විසුද්ධියටපත් වෙනවා. සිත සුද්ධ වෙනවා. සිත දෙයක් නැති බව දකින්නවා. අන්න සුද්ධාවාස නැවත උප්පත්තියක් නැහැ. සිතක් කියලා දෙයක් නැහැ. සබහා දාමයි. සුද්ධාවාස කියන්නේ. ඒ සාවිනාස්ලේ අපිට සද්දයක් අරමුණු වුණාම ඒක ඇහිලා නැතුව යනවනේ. එහෙම එතන නෙමෙයි මේ කියන්නේ. සද්දයක් ඇහිලා නැති වෙන එකක් නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ සබ්දයක් ඇහෙන එකේ සබ්දේ අපි යථාභූතයෙන් දකිනවා. එහෙම සබ්දේ කියන එකේ කපුටෙක් කියලා දෙයක් නැහැ. සබ්දෙට අපිට රූපම වෙනවා. ඒ රූප මේ සත්‍ය දකින්න තැන රූප නැති වෙනවා. සබ්දේ ඇත්තටම අපි දාගත්ත වචන ටික මැකෙනවා. එහෙම නැත්නම් සංඛාරයේ මැකෙනවා. සංඛාරයේ සබ්බ සංඛාර සමතයක් කියන්නේ ඒකයි. අපිට සද්දාරමුණට වර්ණාරමුණට හැම අරමුණටම රූපයක් තියෙනවා. රූපේ නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ කියලා සංඛ්‍යා උත්තර දෙන්නේ ඒකයි. රූපේ නිත්‍ය වෙන්න බෑ. අන්න රූපේ සත්‍ය දැකලායි අනිත්‍ය වෙන්නේ. රූපේ සත්‍ය දකින්නකම් යථාභූත ඥාණයෙන් දකින්නකම් අනිත්‍ය වෙන්නේ නෑ. ආයිමත් ඒ શબ્දයම ආයිමත් ඒ රූපේ නෝ. හැබැයි මේක යථාභූත ඥාණයෙන් දකින්න තැන ඒ රූපේ දිය වෙලා ඒ රූපේ මේ දැන් සද්දේ එනවා. ඇස් පේන්නේ නැතුව නෙමෙයි. කන් ඇහෙන්නේ නැතුව නෙමෙයි. ඒවා එනවා. නමුත් ඒවට අයිති නැති ස්වභාවයකට අවදි වෙනවා. ඒකයි මොහතට අවදිය. මොහත තුල කාලයක් නෑ. අතීතෙත් මේ මොහොතෙමයි අනාගතෙත් මේ මොහොතෙමයි වර්තමාන මොහොත විතරයි මොහොතක් නැහැ. අතීතං නාත්ථ ධම්මිය නප්පටික්ඛංකේ අනාගතං පච්චුප්පන්නං චේ ධම්මසත්ත විපස්සති කිව්වේ ඒකයි. මෙතන අම්මේ මොහොතට අවදි වෙනවා. මේ මොහොත තුල කාලයක් නැහැ. අන්තයක් නැහැ. නාමයක් නැහැ. මේ මොහොත තුල කිසිවක් නැහැ. ශුන්‍යතාවය. අනිමිත්ත ශුන්‍යත අප්‍රමිතයි. කනවෙන්නේ කිසි දෙයක්. මේ මොහොතේ ඔබතුමියට යම් ආරම්මණයක් එනවනම් ඒ ආරම්මනේ මිදුරු ස්වභාවයකට ඔබතුමිය අවදි වෙන්න තියෙනවා. ඔබතුමියට හිත තමන්ගෙන් අයින්ට වෙලා තමන් දිහා බලන් ඉන්න එළියේ ඉන්න වෙණින් කෙනෙක් බලන් ඉන්නා වගේ ඔබතුමියගේ සිතුවිලි වලින් අයින්ට වෙලා දකින්න දැක්මකට අවදි වෙන්න තියෙනවා. ඒක ඥායස් අධිගමය කියන්නේ. එහෙමනම් මට එහෙම මට තේරෙනවා. මං එහෙම කියන්නේ එහෙම ඉන්නවා. ඒ අධ්‍යක්ෂින් මෙහෙනම් කතා කරනවා. ඒ ස්වාමිනා සැත්තම. ඒ අධ්‍යක්ෂින් මෙහෙනම් කතා කරනවා. ඔව් ස්වාමිනා. දැන් මම සායෝගපස්සේ ඒ ලැබෙන අධ්‍යක්ෂින් යම් කිසි විදිහක අවධියක් තියෙනවනම් මේ සිතුවිලි මිදුණු ස්වභාවයක අවධියක් තියෙනවනම් ඒ අවධිය හැම මොහොතෙම තියෙනවා. එහෙනම් හැම මොහොතෙම මේ අවධිය ගැන එහෙනම් ඔබතුමිය කතා කරන්න ඕනේ. එතනයි ධර්මයේ තියෙන්නේ. වෙන කොහෙවත් නැහැ. එතන ගොඩක් වෙලාවට තියෙනවා ස්වාමිනා. මම ඔබ වහන්සේ නෑ එහෙම කියනවට වඩා වැඩක් නැහැ අම්මේ. අපිට ගොඩක් අය එහෙම කතා කරනවා. නමුත් අධ්‍යක්ෂින් ඇහුවාම එතුමියට කාටවත් ඒ අධ්‍යක්ෂින් මෙන්න මේ වගේ කියලා යම් කිසි විදිහයකට ඒක තමයි අපි නිකන් ඉනකොට ධම්මට්ටි ඥානය වැඩෙනවා කියන්නේ මෙන්න මේ සිතුවිලි නැති ස්වභාවය අපි නිතරම මෙනෙහි කරන්න ඕනි. එතනට අවදි වෙන්න ඕනි. එතනට යෝනිසෝ මනසිකාරය පිහිටවන්න ඕනි. ඒ කියන්නේ ඒක අපේ අරමුණ වෙන්න ඕනි. එයා අපි එතනට අවදි වෙන්න ඕනේ. පොඩ එතනම ප්‍රකට වෙන්න ඕනේ. එහෙම නො සිතුවිලි වලින් අපි අයින්ට වෙනවා. අපිට සිතුවිලි තිබ්බත් එකයි නැතත් එකයි ඒවා වැඩක් නැති වෙනවා. අපි ඒ සිතේ නිදන තැනයි නිවන් මඟ වෙන්නේ. ඔන්න ඔතනයි. හරි දැන් කතා කරමු. ගොඩක් වෙලාවට ඒක තියෙනවා. දැන් මම දැන් අපි කොතන හරි වාඩි වෙලා හරි එහෙම හරි ඉන්නවා නම් දැන් අපිට රූප දැන් ඇහැට රූප පේනවනේ. ඒ පේනුණට සමහර වෙලාවට ඒකේ අරමුණු වල දැන් වෙනද මොකක් හරි එළියේ දැක්කොත් හරි අපි රූපයක් හරි සද්දයක් හරි හුණාම හරි ඒක අපට සද්දයක් කියලා අපි එකපාරට අපට අඳුර ගන්නවනේ. ඒ කියන්නේ සිත සකස් වෙලා. නමුත් සමහර තැන්වලදී රූප දැක්කත් ඒක නිකන් මට ඒක තේරෙන්නේ නැහැ. සිත නිකන් නතර වෙලා වගේ බාහිර දේවල් ගැට ගැහෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. එතකොට
මෙහෙම බලාගෙන හිටියට සමහරවිට නිකන් කිස්සා වගේම සමහරවිට දරා ගන්න බැරි තරම් සිතුවිලිත් එන්නේ නැහැ. ඒක ගොඩක් වෙලාවට දැනෙනවා. මට ඒක ටිකක් සමහරවිට හරි නිකන් කම්පන ගතියකුත් තියෙනවා. ඒ ඉන්නේ නැති අවස්ථාවක සමහරවිට කිස්සව දරා ගන්න බැරි තරම් අවස්ථා තියෙනවා. දැන් අම්මා කියන එක මේ සිතුවිලි නැති වෙන්නේ නැහැ අම්මේ. ඔව්. සිතුවිලි තියෙනවා. ඔව්. ඒ කියන්නේ අපිට පේනවා. පේනවා කියන්නේ ඒ චක්ක විඥාන සිත නැති වෙන්නේ. ඔව්. අපිට ශබ්ද ඇහෙනවා නැති වෙන්නේ නැහැ. ඔව්. අපිට රස දැනෙනවා නැති වෙන්නේ නැහැ. අපිට ගන්ධ දැනෙනවා නැති වෙන්නේ නැහැ. તો ඒව ඇහෙනවා පේනවා ඔක්කොම. නමුත් අපිට ඒක අරමුණු දැන් අර ඒ ශබ්දපද්ද එහෙම ඇහෙනවා. නමුත් ඒකට සිතුවිලි තමයි. නමුත් අර වෙනදා වගේ දැන් සද්දේ මේ සද්දේ කියලා අර අරමුණ ප්‍රකට වෙන්නේ නැහැ. නෑ අරමුණක් තියෙනවා. ඔව් තියෙනවා. ඒ කියන්නේ කපුටේක සද්දේ කියලාත් එහෙම ඒ කපුටේ කියලා ඒ ආවෝදයේ තියෙනවා නැති වෙන්නේ. ඔව් ඒ කියන්නේ නමුත් අර ස්වාමීන් වහන්සේ ගොඩක් විදියට අර ඒ ඇහෙනකොටම මේ පොත කියලා අපි දන්නවා. ඒක නැති වෙන්නේ. ඔව්. ඒ දැනුම නැති වෙන්නේ. අපි දන්නවානේ. අපි දන්නවානේ මේ පොත මේ ඇඳ කියලා. ඒක නැති වෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් කපුටෙක්ගේ සද්දයක් මේවා කියලා දන්නානේ. ඒක නැති වෙන්නේ. මෙතන වෙනස්කම් සිද්ධ වෙනවා. මොකක්ද ඒ දේ? නමුත් ඒක බාහිරේ නෙවෙයි මගේ සිත කියලා තමයි මට තේරෙන්නේ. බාහිරේ නෙවෙයි මේක. මේ මගේ සිත. හිතනම් අම්මේ අම්මා තාම හිතනවානේ. සිත. ඒක මිදිලා නැහැ මට. සමහර වෙලාවට දැනෙනකම මට ඒක ඇත්තටම එහෙම තේරෙන්නේ නැහැ. නමුත් මේ සිත කියන්නේ බොරුවක් නිකන් හිස් බවක් කියන එක නම් කිසි දෙයක් නැහැ කියන එක නම් අම්මට අවදිය තුල පැහැදිලි කිරීම අම්මගේ වැරදි. ඒ කියන්නේ අම්මේ දැන් අම්මා සමහර වෙලාවට අපිට වැරදි හිතන්න එපා. අම්මා දැන් අර දැන් ධර්මයේ මූලික අවස්ථාවේ තමයි අපි ඔය බාහිරෙන් මිදෙන තමයි මේ හිතනවා කියන තැනට එන්නේ. නමුත් අපි එතනින් එහාට සිතෙත් දෙයක් නැහැනේ. ඔව්. දැන් පොත කියලා දැන් අපි හිතුවට බාහිර නැහැ කියලා. එතකොට සිතේ පොතක්නේ. දැන් හිතන බව හිතුවොත් දැන් හිතෙත් පොතක් නැත්නම් හිතර තරත් නැහැ අනාගාමී භූමියට එනවා. අපි හිතුවොත් දැන් බාහිර පොතක් නැහැ මේ හිතනවා කියලා. ඔතන හිත අරමුණු කරනවා මුල් අවස්ථාවේදී. එතන සෝතාපන්න වෙන තැන. ඒ කියන්නේ එතන තමයි බාහිරෙන් මිදෙන තැන. හැබැයි බාහිර ඒ ඇත්ත වෙලා තියෙනකම් මිදෙන්නේ නැහැ. බාහිර ඇත්තක් නැති බව එයාගේම අභ්‍යන්තරයට දැනෙන්නේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. දැනුමෙන් වෙන්නේ. ඒක අභ්‍යන්තරයට දැනනවා ස්වාමීන් වහන්සේ. බාහිර කියන්නේ බොරුවක් කියලා. මොකද ඔබ වහන්සේගේ මගේ දේශනක් මං අහලා. ඔව් ඒක අම්මට දැනුම තියෙනවා. සත්‍ය ඥානෙනේ. ඒක සත්‍ය ඥානෙ. නමුත් කෘත්‍ය ඥානෙ කියන්නේ ඒක නෙමෙයි. ඒ සත්‍ය ඥානේ තියෙනවා. දැන් අම්මට සත්‍ය ඥානේ තියෙන බව අපි දන්නවා. අම්මා දැන් මුලින් ඉඳන් ඒ කියපුව හැම දෙයකින්ම අපිට තේරෙනවා මේ සත්‍ය ඥානේ තමයි කියන්නේ. අපි කිව්වෙත් ඒකයි. මෙතන සත්‍ය ඥානේ අබුදුමි කියනවා. නමුත් අම්මට තියෙන ගැටලුව තමයි අම්මට මේ ප්‍රායෝගික පැත්ත නැත්තේ. ඒ කියන්නේ කෘත්‍ය ඥානේ. කෘත්‍ය ඥානේ කියලා කියන්නේ මේ ප්‍රායෝගිකව හිත දකින්නවා කියන එක. අවිල සිහිය අවදියෙන් එන්නේ. ඒක අවදියක් ඇති වෙනවා. ඒ අවදිය තමයි අම්මට තාම අවබෝධයක් නැහැ. මේ කොතනටද අවදි වෙන්නේ කියන එක. ඒ කියන්නේ සිතුවිලි දැන් අපි ඒක තමයි පැහැදිලිව පෙන්නන්න තමයි අපි කිව්වේ. දැන් මේ එන ශබ්ද කපුටෙක් නැති වෙන්නේ. කපුට කියලා දන්නවා. මේ පේන දර්ශනේ මේස කියලා දන්නවා. දැනුම නැති වෙන්නේ. නමුත් මෙතන මේ ශබ්ද පටිසංවේදී. ඒ කියන්නේ දන්නවා. ශබ්ද රාගන පටිසංවේදී කියන්නේ වෙනමම පරයයක්. ඒ කියන්නේ වර්ණ පටිසංවේදී. වර්ණය කියලා දන්නවා මේ මේ මේක අඳුනනවා. නමුත් වර්ණ රාගන පටිසංවේදී කියන්නේ වෙනම පරයයක්. ඒ කියන්නේ මේකයි තමයි ප්‍රායෝගික පැත්ත. දැන් මේ දර්ශනේ අපිට ඒ විදිහටම පේනවා. පේන්නේ නැති නෑ. නමුත් වෙනමම අවදියක් එනවා. අර මහා ප්‍රඥාව අවදි වෙලා ඒ අවදිය ඇතුළාන්තයෙන් ගොඩ නැගිලා එන්නේ හිතලා කරන්න බෑ. ඒක ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස කියන්නේ මහා ප්‍රඥාව කියන්නේ තමන්ටම දැනෙනවා මේ සියල්ලගේම ශුන්‍ය ස්වභාවයේ දැනෙන ස්වභාවයක් ලුණු රහ වගේ දැනෙන ස්වභාවයක් ලුණු රහ කියන එක දැනෙන එකක් ඒක හිතල් පුලංකන් නෙමෙයි හිතලා කවදා ලුණු රහ ගන්නත් බෑ කියන්නත් බෑ ලුණු රහ වගේ එකක් හීනෙන් දකින්නත් බෑ මොකද ඒක ඥානෙට කවදාවත් සිතුවිලි එන්නේ නැහැ සිතුවිලි තමයි හීනෙන් දකින්නේ සිත තමයි වැඩ කරන්නේ නමුත් ඥානයේ අධිගම ඒක සදාතනික එකක්
ඒ කියන්නේ මේ සිතුවිලි තමයි ලෞකික. ඒක ඇති වෙනව නැති වෙනව. මේ ඥායස් අතිගමයි. මේ ඥානෙ එහෙම එකක් නෙමෙයි. මේ ඥානෙ එහෙම එකක් නෙමෙයි. ඥානයක් නැතුව මේ කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. මේ ඥානෙ අවදි වෙන්නේ නැතුව නිවන් මඟ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආරම්භයේ තියෙන ඥානෙ අවදියත් සමගයි. ඒ කියන්නේ මාර්ගයට අවදි වෙනවා කියන්නේ මාර්ගයට එනවා කියන්නේ නැත්තම් ආර්ය භූමියට එනවා කියන්නේ නාම රූප පරිච්ඡේදයට එන තරයි. ඒ කියන්නේ මෙතන අවදියට එන්න ඕනි අපි. අපි අවදි වෙන්න ඕනි මෙන්න මේ ලෝකේ මිදුණු අවදියක් එනවා. එහෙමයි. ඒක දැනෙන දැනීමක්. ඒක අවදියක්. ඒක තුල කතා කිරීමෙනුත් බලන්නේ ඇත්තටම ඒක තුල අපිට කතා කරන්න ඔය සිතුවිලි වල කතා ඔක්කොම ඒකේ නැහැ. නවතිනවා. සිතුවිලි වල හර ඒව සේරම එතන නැහැ. ඒ කියන්නේ නවතිනවා. ඒ කියන්නේ මේ සිතුවිලි නැති වෙලා නෙමෙයි. සිතුවිලි වෙනදා විදිහටම වැඩ කරනවා. අපි වෙනදා විදිහටම කතා කරනවා. අපි වෙනදා විදිහටමයි ඉන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. නමුත් වෙනමම අවධියක් ඇති වෙනවා. ඒකයි ධම්මචක්කුසේ අවදි වෙනවා කියන්නේ මේ අපේ පේන ඒ ඇස නෙමෙයි. ඒ පේන ඇස විඥාණයට අයිති. විඥාණය නෙමෙයි ඥාණය කියන්නේ. මේ විඥාණය මේක ප්‍රඥා භාවයේ තබ විඥානම් පරිඥයන් කියන්නේ විඥානේ මේ සිත මේ ඇති වෙන නැති වෙන සිත එහෙම මේ සිත මේ දැකීම ඒ කියන්නේ මේ අපි එන සිත මේ මොහොතේ හට ගන්න සිත පොත දකින සිත එහෙම දෙයක් නැති බවට එන අවබෝධයයි ප්‍රඥාව ඒක දැනෙන ඥානිතයි ලොකු කතාවක් මේක අපි හිතනවට වැඩිය සමහර ලාවට අපි අවුරුදු 20 30 40 අපි දැකලා කියනවා අපිත් එක එක භාවනා මධ්‍යස්ථානවල එක එක තැන්වල අපි මේ කටයුතු කරනකොට අපි දැක්කා අවුරුදු 20 30 සමාධියේ හිටපුවා ඒ කියන්නේ ඒ වයසට ගිය අම්මලා මේ මැරෙන්න ළඟ නමුත් මෙහෙම දැනුමක් නැහැ ඊයෙට. ඊයෙ දන්නේ නැහැ මෙහෙම ඥානයක් අවදි වෙනවා අභිඥා ලබන්නේ ඥානෙකින් මේයයි දන්නේ නැහැ මෙහෙම මේ සිතුවිලි වලින් මිදුණු ඒ ස්වභාවයක් තුළ මේ කැලේ ෂේ වෙන දැනීමත් අර දැනීම අතරම ඒ දැනීම අතරම එකක්. ඒ ආසවක්ඛ්‍යා ඥානය කියන එක, ත්‍රිවිද්‍යා කියන එක. දැන් අපි චතුප්පහත ඥානය කියන එක සිතුවිල්ලක් නෙමෙයි. අපි දැන් සිතුවිල්ලක් කරගෙන තමයි අපේ බණහන ගොඩාක් අය හිතන එක තමයි තාම කරන්නේ. බොහොම ටික දෙනයි අපි බොහොම එක්කෙනා දෙන්න තුන් දෙනා වගේ තමයි මේ ඥානය ගැන කතා කරන්නේ. මේ සිතුවිලි තැන තමයි හැමෝම කතා කරන්නේ. ඒ කියන්නේ හැමෝම දැන් මේ බණහනකොට ඒක සිතුවිල්ලක් වෙනවා. එතකොට ඒක දැනුමක් වෙනවා. එතකොට ඒ ගැන කතා කරනවා. මේ සිත කියලා දෙයක් නැහැ. මේ පොත බාහිර නෙමේ. හිතන තනත් පොතක් නැහැ. ඕක දැන් කතා කරනවා. ඒක දැන් ධර්මයේ හොඳ තැනකට එනවා. නමුත් ඉතුරු තැනට තාම අවදි වෙලා නැහැ. තාම එතනට ගිහිලා නැහැ හැමෝම. එතන මේ ධර්මයේ වටිනාම ටික තමයි මේ තියෙන්නේ. ඊගාවට තියෙන්නේ. කොහොමද මේ අවදි වෙන්නේ කියන එක. ඒක තමයි අපි අවසාන දේශනා මාලාව මේ නිවන් මඟ සරලව කියන එකට කලින් තියෙනවා මොහතට අවදිය කියලා දේශනා මාලාව. ඒ මොහතට අවදි කියන දේශනා මාලාවත් එක්ක එනවා ක්‍රියාසිත කියලා දේශනාව. මේවත් එක දාලා තියෙන්නේ මේ සිතින් මිදුණු ස්වභාවයකට අවදි වෙනව පෙන්නන්න. මේ අවදිය තුළ ඥානෙ අවදි වෙනවා කියන එකමයි ওই දේශනාවල කියන්නේ. නමුත් කිසි කෙනෙක්ට ඒක වැටහෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒකත් සිතුවිල්ලෙන් හිතන ඉඳා. ඒකත් සිතුවිල්ලෙන් හිතන්නේ. දැන් හිතනවා මේ ශුන්‍යතාවයනේ. ඒ කියන්නේ මුකුත් නැහැනේ. ඔහොම හිත. ඕක හිතන එකක් නෙමෙයි. ඔව්. අර ලුණු රහ දැනෙනවානේ. දැනෙනවා. මෙන්න මේ වගේ මේක දැන් ඔබතුමියගේ පැහැදිලි කිරීමේ දෝෂය අපි පැහැදිලි කරා මෙතන කපුටෙක් නැති වෙන්නෙත් පොතක් නැති වෙන්නෙත් වෙනද විදිහටමයි ඒ සේරම සිත වැඩ කරනවා. සිත නැති වෙන්නේ නැහැ. නමුත් වෙනම අලුත්ම අවදියක් කියන එකක්. ඔව්. ඒකට අදාළ නැති මේ දක්වා තිබුණු සිතට අදාළ නැති. ඔව්. වෙනමම පර්යායකට අවදි වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්නේ පර්යායකට වෙනමම අවදි වෙනවා කියන එක වචනෙන්ම කියන්න යට හැකියාවක් තියෙනවා අවදි වෙනකොට. ආ ඒ ස්වාමීන් වහන්සේ දැන් වෙනදා අපි දැන් වහන්සේ වනේ සීයෙන් සිත දකින්නකදී අපි වෙනද සමහර වෙලාවට සීය කියලා දැන් අපි කරන දැන් සිත මේ අරමුණ දකින්නවනේ. නමුත් දැන් මට වහන්සේලාගේ දේශනා වලින් මම අහනකොට ඊට පස්සේදී දැන් මේ සිත කියලා දැන් වෙනදා අපි සමල්ලට හිතනවනේ. දැන් අර පුහුණුව වෙනකන් එන මුල් අවස්ථාවේදී කොහොම හිතනවා? ඔව්. ඒ කියන්නේ මේ මුලින්ම ඉන්ද්‍රිය ධර්ම කියන්නේ හිතන ධර්ම. ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියන්නේ සිතට සත්‍ය පෙන්වන්න ඕනේ. ඔය කියන්නේ දැන් අපි හිතනවා අපි හිතනවා බාහිර දෙයක් නැතිව මොකද දැන් ඇත්තටම සාමාන්‍ය ගත්තොත් අන්‍යාගමිකයෙක් එහෙම නැත්නම් මේ ධර්මයේ දන්නේ නැති කෙනෙක් බාහිර ඇත්ත කරගෙන ඉන්නේ
එහෙමයි ස්වාමීනි. හතා සිව්පාවත් ඇත්ත කරගෙන ඉන්නේ. එතකොට එයා දන්නේ නැහැ. එයාට එහෙම අවබෝධයක් නැහැනේ බාහිර ලෝකෙ බොරු කියලා. ඔව්. එතකොට අන්න ඒකනේ මුල් අවස්ථාව හිතන එකක්නේ. එහෙම දෙයක් නැති බව හිතන එකක් තියෙනවා. ඒක තමයි ප්‍රතිපදාවේ අපි දෙවෙනි අධ්‍යයන පළවෙනි අධ්‍යයන තමයි අපි මේ ඥානය අවදීනකම තමයි පළවෙනි අධ්‍යයන හිත දකින්න එක. ඒ කියන්නේ එතර සිහියයි අවදි වෙන්නේ. ඒ සිහිය අවදි වෙන එක තමයි මේ විපස්සනාවක් කියන්නේ. දැන් මේ හිත දැකලා සත්‍ය දකින්න එක ඒක විපස්සනාව. සත්‍ය දකින්න එකම විපස්සනාව වෙන විපස්සනාවක් නැහැ. එතකොට මේ සිහිය ඕනේ ඒ සත්‍ය දකින්න. දැන් හිත විසිරෙනකොට පේන්නේ නැහැ. හිත දකින්න සිහියක් තියෙන්නේ නැහැ. අන්නේ සිහිය තමයි සමතේ කියන්නේ. නැතුව අපි මේ Hindu ආගමේ තියෙන මේ අද්දක තියාගෙන මේ හුස්ම දිහා බලාගෙන ඒ ගමන ගියොත් මේක වෙන්නේ නැහැ. ඔව් හුස්ම අපේ අපි ගොඩක් වෙලාවට භාවනා මධ්‍යස්ථානවල හැමෝටම කියන්නේ අද්දක තියාගෙන හුස්ම දිහා බලන එක හරි ලේසි. නමුත් ඒක නෙමෙයි මේ ධර්මයේ. ඔව් එහෙමයි. මේ ධර්මයේ විදර්ශනාවයි තියෙන්නේ. විදර්ශනාවට පේන්නේ නැත්තම් සමහර අයට හිත පේනවා. හිත ඒ කියන්නේ සමහර අයගේ උප්පත්තියෙම ඒගොල්ලන්ගේ තියෙන අර විභාග පාස් වෙන වගේ හොඳ සිහියක් තියෙනවා, මතකත් හිටිනවා, හොඳට හිතත් අවදියෙන් තියෙනවා. ඒ කියන්නේ මේ සිතක් එන බව ඒ සිතත් කියූප ගම පේන ගතියකුත් තියෙනවා. මේ ළමයිගේ පවා තියෙනවා. අපිට ඒක දැකලා තියෙනවා. ඉතින් ඒ ළමයිට සමතේ තියෙනවා. ඒ ළමයිට 아무තේ සමතයක් එහෙම කරා කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ විදර්ශනාව තමයි වැදගත්. ඒ කියන්නේ මේ සිත දකින්න පුළුවන් නම් සමතේ තියෙනවා. සමතේ නැතුව ඉතින් විසස්තනාවක් නැහැ. භාවනා නොකරත් මටත් ඒ කියන්නේ හැමනිතරම ඒ වර්තමාන මොහොතේ සිහිය තිනවා. හරි කලාතුරකින් තමයි මම කියන්නේ භාවනාවල් පුහුණු නොකරන කාලෙත්. නමුත් දැන් ඔබ වහන්සේලා අර සිහියෙන් සිත දකින්න මේ කළා. ඊට පස්සේ નિરાයාසයෙන්ම මට හැම කල්තාවකදීම සිත කියලා පැනවෙන්න ගත්තා. ඒක අරමුණෙන්ද තේරවනේ. ඒක හොඳයි. ඒ කියන්නේ චාන මාසෙක දැන් මම උන්ටක් ගලා අත ඉදිරිය ගත්තා. ඒක ඕරම කෙනෙකුට අර ඒකට සිතට අරමුණු කරනකොටම සිත පේන ගන්නවා. අන්න ඒක සවන්ස මේ ළඟදී ඒක ඉතන අරමුණු වෙනකොටම සමතයක් එනවා. සමතයත් එනවා. ඒ සිත දැන් දකින්නවා කියන ඒ සිහියම තමයි අත්‍තරම සිත දකින සමතය කියන්නේ. ඒකම තමයි විපස්සනා, එතනම විපස්සනා කරනවා. දැන් මේ සිත දකින්න ඕනි කියන සිතුවිල්ලත් එනවත් එක්කම එතන සිහියක් අවදි වෙනවා සිතට. ඒ කියන්නේ ටෝච් එක Tamanට ගහනවා වගේ. ඒ සිහියත් එක්කම සිත පේන ගන්නවා. එතනම විදර්ශනාවක් කරනවා. ඒ කියන්නේ සිහිය කියන්නේ අන්නේ සිත දකින්න ඕනි කියන සිහිය. ඒ සිහිය තමයි සමතය කියන්නේ. ඒතර ලොකු සමතයක් නෙමෙයි කතා කරන්නේ. ආර්ය භූමියේදී විදර්ශනාවට ඕනි කරන ඒක තමයි මේ අපි කතා කරන ඒ ලෝකෝත්තර භූමියේ සමත ඒ සිත දකින්න එකයි සමතය වෙන්නේ. ඔව්. සමතේ තුනක් තියෙන්නේ සිත දකින්න එකමයි. ඒ කියන්නේ එතන විපස්සනාවමයි තියෙන්නේ. ආර්ය භූමියේ විපස්සනාවමයි තියෙන්නේ. එතන සමතේ නැතුව විපස්සනාවක් වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඒක නිසා අපි කියන්නේ හිත විතර වෙලාවට පොඩ්ඩක් හිත බලන්න පොඩක් හුස්මනේ ඒක අග්‍ර කරලා ඊට පස්සේ ආයෙමත් හිතම දකින්න. ඒ කියන්නේ තමයි ගමන තියෙන්නේ. හැම කල්තාවෙදීම මට ඒක පැන වෙනවා. ඒ කියන්නේ දැන් ඇඳෙන්න නැගිට වෙලා ඉඳලාම ඒ කකුල තියනද ඒ ඔක්කොට හැම කල්තාවකෙදීම දැන් වෙනදා හිතුවේ නැති වුණත් දැන් ඉබේම අර සීයට මේ ඒ කියන්නේ ධර්මයට පොඩ්ඩක් අර බහුලී කතා වෙලා නේද? ඒ කියන්නේ නිතර නිතර දැන් මේ ධර්ම මාත්‍රම යොමු වෙලා දැන් පේන්න ගන්නවා ටික. මේ ඒකනේ කියන්නේ. එහෙමයි තමයි. දැන් ඔබ වහන්සේගේ දේශනා අහලා තමයි ඔව් දැන් මාසෙ එකමාරක් විතර වගේ තමයි නේද ඔය කොහොඳයි ඒක ඒ කියන්නේ දැන් ඔය දැන් ධම්මටි ඥානේ වැඩනවානේ ඒ කියන්නේ අර සද්ධම්මස්සවනේ මේ අර කියන සෝතාපට්ටි අංග කියලාත් කියනවනේ දන්නවද දා සද්ධම්මස්සවනේ එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය කියනවනේ අංග පහක් ගැන කියනවනේ අනිත්‍යක ස්වාමීන් වහන්සේ අපි දැන් ඔබ වහන්සේ දැන් කියලා ධර්මයේ ඔබට අපේ සිත්තරේ ඔතේ අපේ සිතනේ මේ ඇහින්නේ අපිට. එතකොට ඒ තුලින් අපි අපේ තුලට ඒ ධර්මය විමසමින් තමයි යන්නේ. මෙතනදී අම්මේ මේ අම්මා යම්කිසි පුරුදු වල තියෙනවානේ අපේ සිතේ ස්වභාවයක් තමයි පුරුදු. ඒ කියන්නේ අපිව භාවනා කරන්නේ පුරුද්දට. අපිව ධර්මය අහන්නේ පුරුද්දට. පුරුද්දට ධර්මය අහන විදිහ නෙමෙයි අත්තටම අපි වෙන්න ඕනේ. අපි මීට වැඩිය ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ මීට වැඩිය ප්‍රභාවත් වෙන්න ඕනේ. ඒක ප්‍රභාස්වර සිත දකින්න ඕනේ. ඒ හැම මොහොතේම ප්‍රභාස්වර සිතක් අපි ගාව තියෙනවා. ඒ කියන්නේ අපි හැම මොහොතේම අලුත් සිතක් නම් තියෙන එක ප්‍රභාස්වර වෙන්න එපයි. ඔව් ඔව්. මේ වගේ අවදියක් අපි ගාව ඇතුළාන්තේ එන්න ඕනේ ටික 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 ටික. ඒ කියන්නේ සිත නැති වෙන එකක් නෙමෙයි. සිත ඒ විදිහටම වෙනද විදිහටම ඒ කටයුතු වැඩ කරනවා එහෙමමයි. නමුත් අපිට දැන් අර දරුවෙක් මරනකොට එහෙම කම්පාවක් එන්නේ නැති වෙන තරමට බරක් නැහැ. අර අවදියක් කරනවානේ. ඔව්. ඔව් බරක් නැහැ වගේ අදහසකුත් එතනින් ගන්න පුළුවන්.
ඒ කියන්නේ ඇත්තටම හරි සැහැල්ලුවක් කරනවා තමයි කනවා බොනවා අනිත් දේවලුත් කරනවා. නමුත් ඔව් අර ලොකු ලොකු වෙනසක් දැනෙන්න බෑ. නෑ නෑ ස්වාමීන් වහන්සේ එහෙම දැනෙන්නේ නෑ. මොකද එහෙම දැනෙන්නම් කෙනෙක් වෙතන ඉන්න ඉපයි. දැන් මොකක් හරි අපිට වේදනාවක් ආවත් ටක් ගාලා හිටන මේ සිතකෝ කාටද මේ දැනෙන්නේ? කෙනෙක් ඉන්නවද මෙතන? මෙතන මේ බාහිරින් දෙයක් තියෙනවද? එහෙම කෙනෙක් ටක් ගාලා පැන වෙනවා. දැන් මට මොනවද දෙයක් වුණත් දැන් දෙට හැදිට මම ගොඩක් අසන ඉපෙර සමහරට උස්ම පාව. නමුත් මට ඒකත් මම දැක්කත් මේ සිතනේ මේවා වෙලා මේ දැනෙන්නේ මේ ඔක්කොම කොමේවත් කොහෙද තියෙන්නේ? කාටද මේක දැනෙන්නේ? මගේ සිතට නේද? මට නිතරම හැම පැනෙනේ. ඒක නිසා මොන අමාරු මොන දේ වුණත් මට ඒක ඉන්නවද නැද්ද ජීවත් වෙනවද එහෙම හැඟෙන්නේ නැහැ. ඉන්නව නමුත් බයක් සැකම් මුකුත් එන්නේ නැහැ මොන දේකටවත්. මට පැහැදිලි නේද අම්මේ? අපි මේ අම්මට දැන් ඇත්තටම පෙන්වන්න උත්සාහ කරා මේ අවදිය කියන එක. එහෙමයි. ඒකට මේ අවදිය කියන එක ඉතාම වැදගත්. එහෙමයි සර්. මේ කියලා අපිට ගොඩාක් එහෙම හොයන්න කියලා නැහැ. නැහැ සර්. ඒකට වැදගත් වෙන තමයි මෙන්න මේ අවදිය. මේ අපේ ගොඩක් අයට අපි කතා කරාට වෙන්නේ නැහැ. ඔව් එහෙමයි සාරා. ඒක නිසා එයා ඉන්නවා අර කොච්චර කිව්වත් බාහිර එයා ඇත්ත වෙලා ඉන්නේ. නෑ නෑ. දැන් සමහර ගොඩක් අය අපිත් එක්ක කතා කරන අය අපිට කියන එක කටින්ම ස්වාමීන් වහන්සේ මේ කොච්චර මේ අපි මේ බලන්න ගියත් අපිට බාහිර ඇත්ත වෙලා නේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ කියන. ඒක තමයි ස්වාමීන් වහන්සේ මට එහෙම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මං ටීවී එකේ බලනවා මං ප්‍රවෘත්තිත් බලනවා ඒ බලන්නේම මගේ හිත බලන්න. මොකද දැන් මේකට මට අද මේවට මේ වෙනවද එහෙම වෙන්නේ නැහැ. මොකද මම නිතරම දන්නවා මේ සිත දකින්නේ මේකේ කොහෙද මේ රූප කොහෙද ශබ්ද මේ හැමදේම මේ මොහොතේම හැටගෙන මේ මොහොතේම නැතිව. එහෙම අර අපි මානසිකාරය කරනකොටත් ඒක අර ඒක ඇත්තටම අර යථා භූත ඥානය කියන එක අපි සමහරවිට දකින්නකොටත් එන දැන් මේක ඇත්තටම සවිතක්ක සවිචාර සමාධියක් කියන්නේත් ඒකනේ. ඒ කියන්නේ අපි මේක දකිනවා මුලින් මුලින් එහෙම තමයි වෙන්නේ. දැන් අම්මා කියන විදිහට තමයි මුලින් මුලින් වෙන්නේ. ඒ කියන්නේ මේ අපි ඒක නිතරම මෙනෙහි කරන එක තියෙන්න ඕනේ. ඒක අවශ්‍යයි. නමුත් අම්මේ ඕකේ දියුණු තැන එතන නෙමෙයි තියෙන්නේ. දියුණු තැන එහෙම මෙනෙහි කරන එකක් නෙමෙයි තියෙන්නේ. ඔව් ඒ කියන්නේ අපි ප්‍රඥාවෙන්ම අපිට දැනෙනවා. දැනෙන්න ඕනේ. අන්න එතනට යන්න ඕනේ කමක් තියෙනවා. එතන තමයි අම්මා දැන් අපි ගොඩක් වෙලාවට අපේ හිත දිහා පොඩ්ඩක් කල්පනාවෙන් බලන්න ඕනේ තා. මේ නිකන් ඉන්නකොට ඒ කියන්නේ මෙනේ කරන්නේ නැතුව වගේ අදහසකින් ඉන්නවා. හිත මොකද කරන්නේ කියලා බලන්න. අපේ හිත රවටිලා අපි පොඩක් බලාගෙන ඉන්නවා වගේ දෙයක් නෑ. හොරේ අල්ලන්නවා වගේ. හිත යනවාද කියලා අල්ලන්නවා වගේ. ඔන්න ඔය වගේ සියකින් පොඩ්ඩක් මේ ඕ මෙනේ කරන්නේ නැතුව නිකන් ඉන්න දෙනවා සිතට. ඔය අනුවිදිත යක දෙනවා. එතකොට සිත සාමාන්‍ය විදිහට හැදෙන විදිහ පොඩක් බලනවා. එතකොට අර දැනෙනවා මේ ඒක නිකන්ම එහෙම නිකන් ඇලෙන්නෙත් නැති කම්පණයකුත් නැති ස්වභාවයක මේ නිකන් අර සිත එහෙම වැඩ කරනවා නේද? සිත මගේ නෙමෙයි වගේ අන්නේ දැනෙන දැනීමයි මෙතන වැදගත් වෙන්නේ. ආ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක හැබැයි මට ගොඩක් කාලවලට එහෙම තේරෙනවා. ඉගෙන දැන් අපි හිතමු දැන් අපි මේක වණ කමින් අපි මේක දැන් මේක දැන් අම්මගේ සිතන පොඩි ගැටලුවක් තියෙනවා. එහෙම පැහැදිලිව කියන්න ඕනේ. ඒ කියන්නේ අම්මට දැන් මොකක් කිව්වත් අම්මා කියනවානේ ඔව් ස්වාමීන් වහන්සේ ඒක මට තියෙනවා කියලා. එතකොට අම්මයි කිසිම වෙක නැහැ අම්ම රහත් වෙලා වගේ. ඒ වanan නෑ ස්වාමීන් වහන්සේ. එතකොට අපිට අහන්න ඉතන අම්මට කී අම්මට පොඩ්ඩක්වත් එහෙම කිපෙනව දැනෙන්නේ නැද්ද? අම්මට ඇලෙනව දැනෙන්නේ නැද්ද පොඩ්ඩක්වත්? එතකොට අපිට අහන්න සිද්ධ වෙනවා. එතකොට අම්මයි කෙලෙස් දිය වෙලාද තියෙන්නේ සම්පූර්ණයෙන්ම රහත් වෙලාද? එතකොට අම්මගෙන් අහන්න වෙනවා මේ අම්මට එහෙම ඒක අම්මේ අපේ භාෂාවේ දෝෂයක්. අපිට ওই භාෂාවේ ඇත නැත කියන අන්තනේ තියෙන්නේ. ඒක නිසා අපිට නෑ කියලා තමයි කියවේ. නමුත් ඕක ඇත්ත ඒක නෙමෙයිනේ. ඇත්තනම් හරියටම ඒක අපි හොඳට අචර මේක අවංක මේක ඇවිල්ලා Tamanට සාන්දිට ටික ගමනන්නේ Taman මිදුන් නැත්තම් Taman ඊගාව මොහොතේ මේ සංඥාව සුකුම වෙන එක මේක තව පැත්තක් තියෙනවනේ අම්මේ මේ අපි පෙන්නනවානේ මේක සංඥාව සුකුම වෙනවා කියලා ඔය අපිට දැන දැනීම සංඥාවක්නේ ඔව් සංඥා සංඥා රස සංඥා අපි කියනවනේ පොටබ්බ සංඥා ගන්ධ සංඥා රස සංඥා වර්ණ සංඥා ශබ්ද සංඥා මේ සංඥාව කියන එකට අපි ඊට පස්සේ කියනවනේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියලා නෑ මනසට ධර්ම විතරයි අරමුණු වෙන්නේ මනසට මේ සංඥාව කියන එක මේ නිකන් අර නිකන් ඇලෙන ගැටෙන කම්පන චංචල වගේ සංඥාව කියන එක මේ නිකන් අර ඝන සංඥා සුකුම සංඥා ස්වභාවයකට තමයි නවතින්නේ අවිල ඔය දිනු වෙන තැනේදී එහෙම තමයි දැනෙන්නේ ඒ කියන්නේ 100 හිතට 100 හිතට පැවැත්වුවාම සිතේ ස්වභාවය හොඳට නිරීක්ෂණය කරගෙන ඉන්නවනම් අපි කිව්ව අර හොරේ අල්ලන්නවා එක්කදියා බලන් ඉන්නවා කියලා පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා වගේ ඔහොම දැන් ගමනක් මේකේ තියෙනවා මේකේ මේ අතුලාන්තේ දිනු කරන කෙනෙකුට ඒක අහුවෙනවා
එතකොට එයාට අහු වෙනවා සංඥා මේ 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 අභ්‍යන්තරික මේ එක ඔක්කොම එකයි වගේ දැන දැනීමක් වෙනවා ශබ්දත් එකයි වර්ණත් එකයි ගඳත් එකයි රසත් එකයි මේ අභ්‍යන්තරයෙන් මේකට ඕන වෙනවද නැද්ද එනවා එහෙම දැක් තමයි එන්නේ අභ්‍යන්තරයට ඒක එච්චර හැංගෙනවද නැද්ද එතකොට හැංගෙන්නේ නැති ස්වභාවයකට ඒ අභ්‍යන්තරේ මේක මේ හිතන ස්වභාවයක් නෙමෙයි මේක හිතන ස්වභාවයක් නෙමෙයි මේක අවදිය තුළ ඒ තමන්ගේ ඒ ඥානයට තමයි මේක හසු වන්නේ මේක සිතුවිලි එකක් නෙමෙයි මෙතන ඇත්තම අවදියක් තියෙනවා අර ලුණු රහ වගේම දැනෙන දැනීමක් අවදිය කියන්නේ ඒ අවදිය තුළ මේ කම්පණය වෙන ස්වභාවයක් හැම දෙයකටම කම්පණය වන නොවන ස්වභාවයක් අපිට ඒක එහෙම තමයි වචනෙන් කියන වෙන්නේ ඒ කියන්නේ කම්පණය වෙනවා කියන්නේ තමන්ට කෙලෙස් තියෙනවා ඒ කියන්නේ කම්පණය නොවන ස්වභාවයකට මේක දිය වී යනවා දැනෙනවා ටික ටික. කම්පණය වෙනවා දැන් අපි ගත්තොත් අපි හිතමු අපි දැන් කෝටු කෑල්ලක් අර අපි හිතමු අර මේ සාමාන්‍යයෙන් ඔය තියෙනවානේ ඔය බටයක් හීනියට පොඩ්ඩක් දෙදරනවානේ මෙහෙම කම්පණය වෙනවා කියේ දැන් කම්බියක් වුණත් මෙහෙම වැටුනහම දෙදරනවානේ කම්පණය වෙනවා කියේ. අනේ කම්පණය වෙන ස්වභාවය තමයි මේ ටික 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 අඩු වෙගෙන යන ස්වභාවයකට